ඇත්වශයෙන්ම මේ පිටිගල පොලිස් වසමේ වෙච්ච මේ සිද්ධිය පිළිබඳව බලපුවාම මේ සිද්ධිය පිටිපස්සේ කතාවක් තියෙනවා. දැන් මෙතන මේ අපරාධකාරයන් තමන්ට ලැබිච්ච කොන්ත්‍රාත්තුවක් මත තමන්ට යම්සි පරණ කොන්ත්‍රාත්තයක් පිරිමසා ගැනීම සඳහා කරපු වෙඩිතැබීමක්. මෙතන සිද්ධ වෙච්ච සිද්ධිය තමයි මේ වෙඩිතැබීමේදී ඒ වගේ කිසිම සම්බන්ධයක් නැති අහිංසක පුද්ගල දෙන්නෙක් මේ වෙඩි වර්ෂාවට අහු වෙලා ඉවර ජීවිතක්ෂයට පත්වීම. එවගේම අම්බලංගොඩ පොලිස් වසමේත් මීට පැය කිහිපයකට කලින් වාසිය සිද්ධ වෙච්ච සිද්ධියත් මත්කුඩු ප්‍රමාණයක් මිලට අරගෙන ඉවරලා ඒක සල්ලි බේරි නොබේරපු නිසා ඊට පරිගණීමක් වශයෙන් ඇවිල්ලා තමයි මේ ඝාතනය කරලා තිබ්බේ. එතෙන්දිත් ඇවිල්ලා සිද්ධ වුණේ ඇවිල්ලා ඉවරලා ඒ අදාළ පුද්ගලයන් බේරිලා තවත් අහිංසක පුද්ගල කිව් දෙන්නෙකුට ඇවිල්ලා වැඩි වැදුනා. ඒකෙන් එක පුද්ගලෙක් සම්බන්ධයෙන් අපරාධ වාර්තාවක් ඇත්තිරෝ. තවත් අහිංසක පුද්ගලෙක් ජීවිතක්ෂයට පත් වුණා. එතකොට ඒ අනුව මේකේ පේනවා වෙල්ලිවරලා මේ වෙඩිතැබීම් දෙකම පසුපස ඇවිල්ලිවරලා යම්සි මට්ටමක වෙනත් අරවුල් තිබිලා තිනවා කියලා වෙලා. ඒ කෙසේ වුණත් නිරායුධ අහිංසක පුරවැසියන්ට මේ විදිහට දැන් තන වෙඩි තියලිවරලා වරන්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීම ඇතිවීම ඊටාම නරක තත්ත්වයක් අපි ඒක අවබෝධ කරගෙන තියෙනවා. විශේෂයෙන් මේ එල්පීටී පොලිස් කොට්ටාෂේ බෙන්තුටේ ඉඳලා ඉවරලා අම්බලංගොඩ රත්ගම දක්වා ඒ තීරයේ දිගෙත් ඒ වගේම තවත් ලංකා හඳුරුගත ප්‍රදේශවලත් මේ තියෙන තත්ත්වය අඳුරගෙන පොලිසියත් විශේෂ කාර්ය බලකායත් යොදාගෙන මේක වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් අරන් තිනවා. දැන් අද දවසෙත් අපි මේ පැත්තේ තියෙන ආරක්ෂක තත්ත්වයේ සමාලෝචනය කිරීමක් කරනවා. මම දැන් තාපඩි ස්වල්ප වෙලාවකින් අපි කොසුළු පොලිසියද රැස් වෙලා කරලා මේ ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තරකරන්න අවශ්‍ය කර ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂ කාර්ය බලකායත් පොලිසියත් යොදාගෙන පොලිසිය වලට මොනවහරි නිලධාරීන් සංඛ්‍යාවල් මදිපාඩු තියෙනවා නම් මම ඒවත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් හොඳ සැලැස්මකට අනුව ක්‍රියා කරනවා. පාතාලයේ මෙහෙවන පුද්ගලයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් පිළිබඳව සියලු තොරතුරු ක්‍රැස් කරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ අවාසනාවන්ත සිද්ධි වලින් ඒගොල්ලෝ අපේ ක්‍රියාමාර්ගත් ටිකක් කඩිනම් කරන කියන එක තමයි ඉල්ලන්නේ. මම හිතන්නේ වෙලි වෙලා ඒ නිසා අපි තවත් වේගවත්ව මේකට මුහුණ දීමට ක්‍රියා කරනවා. එහෙම නැතුව පොලිසියවත් ආරක්ෂක අංශවත් මේ කරන බියගුළු වැඩ වලින් ඇවිල්ලි වෙලා බිය වෙලා කකුල පස්සට ගන්න අපි තවත් ටිකක් වේගවත් වෙන්න කටයුතු කරනවා. මේ නොකුත් දුරකථන මාර්ගයෙන් තැන් තැන්වල තියෙන ටෙලිෆෝන් කණුගාව එහෙම තියෙන තත්ත්වේ තියෙනවා. ඉතින් ඒවා තමයි මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලොකු පරිමාණයෙන් මෙහෙයුම් සහ අත්අඩංගුවලින් කරනකොට ඒ අය ඊටාම සූක්ෂම විදිහට වැනි ක්‍රමවේද අනුගමනය කරනවා. ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. මම කියන්නේ ඊයේ බදුල්ල පැත්තේ ඇවිල්ලි වෙලා ඒ විදිහට ඊසි කැෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය වෙළඳාම් කරලා මුදල් ගණ්ඩා පුද්ගලෙක් ඇවිල්ලා පොලිසිය විසින් ඒ වෙලාවේ මත්නට අරන් තිබ්බා. ඒ වගේ දේවල් කරනවා. මට අපි කොහොමත් වෙල්ලි වෙලා මේක ලොංගේ ක්‍රමෝපායන් සම්බන්ධ දැනුවත් වෙලා ඉන්නේ. ඒ පිළිබඳ සැලසුම් සහගත වෙලා ඉන්නේ. මේක අපි වැඩි දවසක් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම මද්ද්‍රව්‍ය ව්‍යාපාරංකාරයෝ තමන්ගේ වාසීට අරන් තිනවා මේ මුදල් හුවමාරු කරන මේ ක්‍රම. ඒ වගේ පවා අපි කළ යුතු විනාශකම් සම්බන්ධව අපි අවධානය යොමු වෙලා තියෙනවා. මහජනතාවට මට දෙන දින පණිවිඩය තමයි මේ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවත් ක්‍රියාමාර්ග අරගෙන මේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. පොලිසියත් විශේෂ කාර්ය බලකායත් ඒකාබද්ධ කරලා ආරක්ෂක සැලැස්මක් වැඩිපුර ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු අද දවසේදී යොදනවා. ප්‍රදේශයේ මහජනතාවගේ මට ඉල්ලීම කරන් තියෙන මේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල නැත්තම් පාතාලේ සමාජිකයෝ යම්කිසි ප්‍රමාණයක් මේ ප්‍රදේශවල ජීවත් වෙනවා. නමුත් අහිංසක මහජනතාව ඔවුන්ට විරුද්ධව තොරතුරක්වත් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ තියෙන බය නිසා. ඒ කෙසේ වුණත් පොලිසිය අපි අඳුනා දීලා තියෙන රහසිගත අංකවලට මේ අපරාධකරුවන් ඔවුන් සතුව තියෙන නීති විරෝධී ආයුධ සහ ඔවුන්ගේ කටයුතු සම්බන්ධ තොරතුරු ලබා දීලා උදව් කරන්න ඒ තොරතුරු ලබා දීමට ප්‍රාදේශීය පොලිසියට හරි කාට හරි ලබා දෙන ගැටලුවක් තියෙනවා නම් උසස් පොලිසි නිලධාරියෙක්ගේ අංකයකට හරි කතා කරලා ඉවර දෙන්න අපි ඒ විශ්වාසය ආරක්ෂා කරලා ඉවරලා එවැනි සමාජයට අනුතුරුදායක පුද්ගලයන් සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම කොයි සත්තුන්ගේ
මේ ක්‍රියා මාර්ග වලට අපේ පොලිස් කාර්යයේ අසන තත්ත්වෙට පත්වලා තියෙනවා. උන්ගේ ආරක්ෂාව පිළිබඳව උන් ගම්මාන වල ඉන්නේ. ඔව්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඔව් පොලිස් නිලධාරියෙකුට කාට හරි කෙනෙකුට මේවා කරන්න ගිහිල්ලා ඉවරලා තර්ජනයක් තියෙනවා කියලා දැනගත්තොත් අපි මේ පොලිස් නිලධාරියගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. අපි එහෙම කරලා දෙනවා අපිට තර්ජනයක් ආපු නිලධාරින් අපිට දැනුම් දුන්නාන් පස්සේ අපි ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳව ක්‍රියා මාර්ග ගන්න අපි කිසිම නිලධාරියෙකුටත් ඒ අයගේ संबंधी क्रियामार्ग तीन यान तैंपिल